අයිබුවන්. පරණ අවුරුද්දද හෙට අලුත් අවුරුද්ද. වෙනද වගේ අලුත් අවුරුද්ද අපිට අද සමරන්න බැරි වුණත් අපි සූදානම් වෙන්නේ මෙවර අවුරුද්ද මේ තියෙන තත්ත්වයක් එක්ක අපි සමරන්නේ කොහොමද? මේ පිළිබඳවත් රටේ ලෝකයේ සිදුවුණු සියලුම තොරතුරුත් ප්‍රථමයෙන්ම අපි අදත් සූදානම් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට කියන්නට. මම උදේෂ්වන් ඉඩමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල. සිංහල දෙමළ අලුත් අවුරුද්ද හෙට. සියත ප්‍රවෘත්ති අනාවරණය පළතරයි. අනුරාධපුර වට්ටකාගොවින්ගේ අස්වැන්න මිලදී ගැනීමට ජනපති උපදෙසින් රජය මැදිහත් වෙයි. සියත තවත් අනාවරණයකින් හදිසි මරණ පරීක්ෂකවරුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල. මා විශේෂයෙන්ම සියත මාධ්‍යයට මේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මා ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. ශ්‍රී ලංකාවේ කොරෝනා සතිතීන් සංඛ්‍යාව 200 ඉක්මවයි. කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලින් අදහහනය කරන ආකාරය පිළිබඳව විශේෂ ගැසට් නිවේදනය. විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් විවෘත කිරීම අධ්‍යර තුනකින් කාර්ය මණ්ඩලයට මැයි 4, අවසන් වසරේ සිසුන්ට මැයි 11, සියලුම සිසුන්ට මැයි 18. විදේශ ගුවන් තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු දිවයිනට. කිතුනුවන් බැතියෙන් සමරන පාස්කු ඉරුදින අදයි. ප්‍රථමයෙන්ම දේශීය පුවත් වෙතයි අවධානය. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්නට තව හෝරා කිහිපයක් ඉතිරි වී තිබෙන්නේ. අද ප්‍රවෘත්ති විකාශය ආරම්භයේදීම සඳහන් කළා වගේම අපිට වෙනද වගේ මෙවර අවුරුද්ද සමරන්න හැකියාවක් නොලැබුණත් අපි මේ පවතින තත්ත්වයක් එක්ක ඔබව කිසි විටකත් තනි කළේ නැහැ. හැම විටම වගකීතු මාධ්‍ය ජාලයක් විදිහට නිවසේ සිටින ඔබ, ඒ වගේම මේ පවතින තත්ත්වයක් එක්ක මානසිකව යම් කිසි හෝ ඇද වැටීමකට ඔබ වැටිලා ඉන්නවා නම් ඒ තත්ත්වෙනුත් ඔබව ගොඩ අරගෙන රටත් ගොඩ අරගෙන මේ රෝගී තත්ත්වෙන් අපි සියලු දෙනාම සටන් කරලා ජයගන්නේ කොහොමද කියන වග අපි නිරන්තරයෙන්ම සියත ඔස්සේ ඔබට කිව්වා. ඉතින් ඒ නිසා හෙට අවුරුද්ද දවසේ අපි උදෑසන සිට මේ අවුරුදු නැකත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ශ්‍රයල්ලම ඔබ වෙත විශේෂ විකාශයක් ලෙස ගෙන එන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි කවදාවත් ඔබ තනි කළේ නැහැ. මෙවර අවුරුද්දේදීත් ඔබ නිවසට වෙලා තනි වෙලා හිටියත් ඔබව අමතක නොකරපු සියත විශේෂ වැඩසටහන් මාලාවක් හෙට උදෑසන සිට ආරම්භ කරන්නට නියමිතව තිබෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවයි මේ ඔබව දැනුවත් සූදානම් වන්නේ. චිරාගත සම්ප්‍රදානුකූලව අලුත් අවුරුද්ද සමරන්නේ ඥාති හිත මිත්‍රාදීන් සමග එක්වයි. කෙසේ නමුත් රට තුල පවතින වත්මන් තත්ත්වය අනුව අපට මෙවර අලුත් අවුරුද්ද පවුලේ සමාජිකයින් සමග පවණක් සීමා කිරීමට සිදුව තිබෙනවා. ජ්‍යොතිෂ්‍යානුකූලව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම සිංහල හින්දු අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙනවා. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුව මෙසේ. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සඳුදා අපර භාග 8:23ට සිංහල අවුරුද්ද උදාවනවා. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වන සඳුදා අපර භාග 1:00 විනාඩි 59 සිට පසුදින අලුයම 2:00 විනාඩි 47ට ක්‍රියාත්මක බැවින් හෙට අපර භාග 1:59ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරත වනු මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 13 වන සඳුදා අපර භාග 10:05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිබ්බැඳ ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලාද පිළියෙල කරගනු මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මස 13 වන සඳුදා දින අපර භාග 10:43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්ව භාග 9:17ට නැගෙනහිර දිශාව බලා පයට කොළන්පත්ද තබා හරිත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කරනු මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 17 වැනි සිකුරාදා පූර්ව භාග 7:56ට ලානිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යනු මැනවි. පැලසිටුවීම
අප්‍රේල් මස 19 වන ඉරිදා පූර්ව භාග 11:38ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැලසිටු වීම මැනවි. උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනයෙන් යුත් සුභ අලුත් අවුරුද්දක් වේවායි Voice of Asia මාධ්‍යචාලය ප්‍රාර්ථනා කරනවා. අද දවස ලෝකවාසී කිතුනුවන්ටත් විශේෂිතයි. ලෝකවාසී කිතුනුවන් මහත් බැතියෙන් සමරන පාස්කු ඉරු දිනය අදටිය දෙ තිබෙනවා. කිතුනු භක්තිකින් විසින් මහත් බැතියෙන් සමරන ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස පාස්කු ඉරිදාව සැලකෙනවා. අලු බදාදායින් ආරම්භ වී පාස්කු ඉරිදායින් අවසන් වන මෙම කාලය කිතුනුවන් හඳුන්වනු ලබන්නේ චතාරික සමය ලෙසයි. මෙම කාලය තුළ කිතුනු බැතිමතුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මානුෂ්‍ය වර්ගයා පාපයන්ගෙන් මුදවා ගැනීම සඳහා තම ජීවිතය කැප කළ අයුරු සිහිපත් කරමින් ආගමික කටයුතු වල නිරත වනවා. නොයෙකුත් වද බන්ධන වලට ලක්ව මහා සිකුරාදා දිනේදී කුරුසය මත ඇනගසා මරා දැමීමෙන් අනතුරුව ක්‍රිස්තුස් වහන්සේ නැවත උත්ථානය ලැබුවේ පාස්කු ඉරිදා දිනේදී බව කිතුනු විශ්වාසයයි. මෙය සිහිපත් කරන ලෝපුරා කිතුනු බැතිමතුන් සමග එක්ව දිවයිනේ සියලු කිතුනුවන් අද පාස්කු ඉරිදා දිනය සමරනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පාස්කු ඉරුදින අර්ථය සිය ආත්මය සහ මනස පිරිසිදු කර ගැනීම බවයි. එමෙන්ම කිතුනු භක්තිකයන් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය, උත්ථානය සිහි කරමින් චතාරික සමය ගත කරන්නේ ආධ්‍යාත්මික වතාවත් හේ නිරත වෙමින් බවත්, එමගින් වර්ධනය කරගන්නා ශාන්තදායි හැඟීම් සහෝදර ජනතාව අතර ප්‍රේමය, සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇති බව එම පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාද පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය වසරේ පාස්කු දිනේදී සිදු වූ ප්‍රහාරයේ දුක්බර මතක තවමත් ඔබගේ මතකයේ රැඳී ඇති බව, නොඅනුමාන බවත්, එවැන්නක් මින් ඉදිරියේදී සිදු නොවී මාතෘභූමිය ආරක්ෂා කර තබා ගැනීම රජයක් ලෙස අපගේ වගකීම බවයි. එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ජීවිත පූජාව කුරුසය මත සිදු කර සිය අනුගාමිකයින්ට අගනා ආදර්ශයක් ලබා දී තිබෙන බවත්, එම පරිත්‍යාගය තම ජීවිතයේ පරමාදර්ශය කර ගනිමින් උන්වහන්සේ පෙන්වා දුන් ජීවන ක්‍රමය ගැඹුරින් අධ්‍යයනය කරමින් ඔවුන්ගේ ආධ්‍යාත්මික දායකත්වය ලොවටම ආධ්‍යාත්මික ශක්තියට එක් කිරීමට යුහුසුලුවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා සිය පාස්කු ඉරුදින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. අප දැන් අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ මේ වන විට ලෝපුරාම බරපතල ගැටලුවක් බවට පත් වී තිබෙන, නමුත් ශ්‍රී ලංකාව තුළ මේ වන විට බොහෝ සෙයින්ම පාලනයකට නතු කරගෙන තිබෙන COVID-19 වෛරසයේ අලුත්ම තත්ත්වයන් පිළිබඳව කෙටි කාලයක් තුළ කොරෝනා වෛරසයේ මෙරටින් තුරන් කිරීමට බලාපොරොත්තු වන බවත්, ජනතාව සෞඛ්‍ය අංශලවාදී ඇති උපදේශවලට අනුකූලව කටයුතු කිරීමට වග බලාගත යුතු බවත් යුද හමුදාපතේ ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින්. නිරෝධාන කරගෙන යද්දී සමාජයේ තුළිනුත් යම් යම් පුද්ගලයන් ආසාදිතයන් බවට පත්වන බව අපි දැක්කා. ඒ අවස්ථාවේදී අපගේ තිබ්බේ සැලසුම ඕන්නේ ඉන්න නිවසේම ඕන් ඒ ස්ථානෙම නිරෝධාන ලක් කරලා තියාගන්න. නමුත් එක දවසකින් අපිට පෙනී ගියා සමහර නිවෙස්වල තියෙන ප්‍රමාණය තුල ඉන්න සංඛ්‍යාවන් වැඩි හින්දා ඔවුන්ට නිරෝධාන කරන්න කිව්වත් එක්ක නිරෝධාන වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් නිරෝධාන වෙන්න තරම් පරිසරයක් ඒ නිවෙස් තුල නැහැ. ඒවා තමයි සන්නද්ධ සේනාධිපති නායකයා වශයෙන් අධිකරු ජනාධිපතිතුමා අපිට දැනුම් දුන්නා. එහෙමනම් ඔවුන්නේ සියලුම දෙනාව අරංගිර නිරෝධාන මධ්‍යස්ථානයකට යොදවන්න කියලා. අපි හරි තීරණ හරි වෙලාවට අරන් තිබෙනවා. ඒකයි අපේ වැදගත්කම, ඒකයි අපේ සාර්ථකත්වයේ මූලික ගුණාංග. ඔබගේ හමුදාවට කරන සහ රට කරන යුතුකමක් තිබෙනවා. වෛද්‍යවරුන් දෙන උපදෙස් වලට පිළිපදිමින් ශාරීරික සහ සමාජ දුරත්වභාවයන් රැකගනිමින් කොවිඩ් ආසාදනයක බවට පත් නොවි ජීවත් වීම තමයි ඔබගේ යුතුකම වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලෙන් මේක ඉවර කරන්න. නමුත් ඔබ සියලු දෙනාම මේ ගැන බුද්ධිමත්ව හිතලා කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙරට නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 203 දක්වා අද පස්වරුවනට ඉහළ ගොස් තිබුණා. මේ අතර කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ මෘතදේහයන් ආදාහන කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය විශේෂ ගැසට් නිවේදනයක්ද අද නිකුත් කර තිබෙනවා. කො
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දහවල් වන විට 200 සීමාව ඉක්මවා ගියා. ඒ අතුරින් අද දහවල් වාර්තා වූ රෝගීන් සිවුදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු පිරිසට අයත්. එසේම ඊයේ දින ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදීන් 5 දෙනා අතුරින් එක්කෙකු රාගම රෝහලේ පවිත්‍රතා කටයුතු සිදු කරන පුද්ගලයෙකු වන අතර ඒ හේතුවෙන් රාගම රෝහලේ කාර්ය මණ්ඩලයේ 26 දිනකු පමණ නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා බහරයට ගෙන නිරෝධායනය සඳහා යොමු කළ 28 දිනා සමග සමීප සම්බන්ධතා පැවැත් වූ තවත් 52 දෙනෙකු නාවික හමුදා බහරයට ගෙන ඔළුවිල්හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ අතර මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු ඊයේ දින යළි දිවයිනට පැමිණියා. සිංගප්පූරුව හා ඩුබායි යන රටවල සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව ඔවුන් 14 දෙනා නිරෝධායන කටයුතු සිදු කිරීම සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවයි අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සිට දොඩංගොඩ ප්‍රදේශයට අනවසරින් පැමිණි කාන්තාවක් පිළිබඳව ලද තොරතුරුකට අනුව ඇය දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට දොඩංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කළා. කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ මෘතදේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ කොරෝනා වෛරස් රෝගයෙන් මියගොස් ඇති හෝ මියගොස් ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තෙකුගේ මෘතදේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධිවිධානවලට අනුකූලව යම් විභව්‍ය ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීමේ කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම දැවී යනතෙක් සහ නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධරයාගේ අධීක්ෂණය යටතේ ආදාහනය කරනු ලැබිය යුතු බවයි. එසේම කවර හෝ තැනැත්තෙකු විසින් COVID-19 වෛරසයෙන් මියගොස් ඇති හෝ මියගොස් ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තෙකුගේ මෘතදේහය නිසි බලධරයා විසින් නම් කරන ලද අවශ්‍ය ආදාහන කටයුතු භාරගෙන සිටින යම් තැනැත්තන් හැර කිසිම තැනැත්තෙකු වෙත බහර නොදෙන බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. මේ අතර අදාළ සුසාන භූමියේ හෝ ස්ථානයේදී මෘතදේහය හසුරවනු ලබන තැනැත්තාගේ ඇඳුම සහ නැවත භාවිත කළ නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග ආදාහන අවස්ථාවේදී මිනී පෙට්ටියද සමගින් පුළුස්සා දැමිය යුතුයි. නැවත භාවිතා කළ හැකි උපාංග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධිවිධානවලට අනුකූලව නිසි පරිදි පිරිසිදු කර විෂපීචහරණය සිදු කළ යුතු වනවා. මෘතදේහයේ භෂ්මාවශේෂ ඒ මියගිය තැනැත්තාගේ ළඟම ඥාතීන්ගේ ඉල්ලීම පරිදි අදාළ ළඟම ඥාතීන් වෙත බහර දෙනු ලැබිය හැකි බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. අනුරාධපුරයේ වට්ටක්කාගොවෙන් මුහුණ දී ඇති අසීරුතාවයන් පිළිබඳ තොරතුරු අප ඊයේ දින සියත ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා. මේ පිළිබඳව ඉක්මනින්ම මැදිහත් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයට උපදෙස් ලබා දී ඇත්තේ එම ගොවීන්ගේ අස්වනු වහාම මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි. සිය රටේ සිරිසැපදේ කියලා අපේ පැරණන් නිකමට නෙවෙයි කියුවේ. අද වෙනකොට මේ COVID-19 වෛරසයත් එක්ක අපේකම, අපේ සිරිත්විරිත්, අපේ වෙදකම, අපේ හෙදකම, එවැගේම අපේ දේශීය ආහාර පාන ගැනත් ලොකු අවධානයක් අපේ රට තුල වගේම ලෝකෙත් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ආහාර පාන බවභෝග අපිට බවලා අපි හැමෝටම ඉන් පෝෂණයක් ලබාගෙන අතිරික්තයක් තුලින් ඉන් විශාල විදේශීය විනිමයක් උපයා ගන්නටත් අපිට හැකියාවක් තියෙනවා. හැබැයි අපේ ගොවියට නිසි තැන නිසි මිල ලැබුණ නැත්නම් ඔහුගේ අස්වැන්න නිසි විදිහට අලෙවි කරගන්න බැරි වුණොත් මේ හැම දෙයක්ම අතරමඟ නවතිනවා. ගොවිය අධෛර්යමත් වෙනවා. ඊයේ අපි සවස 6 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් වගේම රාත්‍රී 9:30 අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් අනුරාධපුර වෙලච්චිය ප්‍රදේශයේ වට්ටක්ක ගොවීන් මොහොන දීලා ඉන්න බරපතල ගැටලුවක් අනාවරණය කළා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් මේ ඉල්ලා සිටින්නේ මගේ දරුවොත් මාත් මගේ මහත්තයා හරියට දුක් විඳින අපි ඉන්නේ. මායින් ගම්මානයක එක වනන්තරි කැලේ අලි ඉන්නවා. අලින්ගෙනුත් බේරිලා තමයි මගේ මහත්තයා උදේ පාන්දර එන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් වැඳ නමස්කාර කරilla සින්නේ අපිට මේ ගොවිතැන
මේ වට්ටක්ක ටික විකුණ ගන්න අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ අප කෙරේ අනුකම්පා කර බැලලා සාධාරණ මිලකට මේ වට්ටක්ක ටික අපට අලෙවි කර ගන්න ඔබතුමාලා පිහිට වෙන්න කියලා. බොහොම දුක් මහන්සියෙන් හදා වඩාගත් තමන්ගේ මේ අස්වැන්න නිසි මිලකට විකුණ ගන්න බැරුව තමයි හැඬු කඳුලින් ඔවුන් අපිට කිව්වේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. මේ ප්‍රවෘත්ති අපි විකාශය කර විනාඩි කිහිපයකට පසුව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරී මහතෙකු අප අමතා ප්‍රකාශ කළේ විලච්චිය වට්ටක ගොවීන් මුහුණ දී ඇති මෙම ගැටලුව පිළිබඳව ජනාධිපතිතුමන් සිය අවධානය යොමු කර ඉන් අනතුරු වහාම නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් ගොවීන්ට වහාම සාධාරණයක් ඉෂ්ට කරන ලෙසට ප්‍රකාශ කර ඇති බවයි. ඒ පිළිබඳව කරුණු සුවබලන ලෙසටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ජනාධිපතිතුමන් උපදෙස් ලබා දුන් බව අදාළ නිලධාරියා අප සමග පැවසුවා. මේ බව තවදුරටත් තහවුරු කරමින් අද දහවල් ජනාධිපති මාධ්‍යංශයේද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අනුරාධපුර වටක්ක ගොවින්ගේ අස්වැන්න මිලදී ගැනීමට රාජ්‍ය අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. එම වාද්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්ුණේ අනුරාධපුර සහ මහවිලච්චියේ වටක්ක වගාවෙන් ලැබී ඇති විශාල ඵලදාව මිලදී ගැනීමට වහා පියවර ගන්නා ලෙසට රාජ්‍ය අනුරාධපුර දිසාපතිවරයාට දැනුම් දී ඇති බවයි. වටක්ක මිලට ගැනීමට අවශ්‍ය මුදල් දිසාපතිවරයාට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට උපදෙස් ලබා දී ඇති බවත් මිලදී ගන්නා වටක්ක තොග අනුරාධපුර දිසාපතිවරයාගේද සහය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන ලෙසටද කොළඹ දිසාපතිවරයාට දැනුම් දී ඇති බව එම මාධ්‍ය නිවේදනයේ දැක්වුණා. සිය වටක්ක ඵලදාව අනුරාධපුර දිසාපතිවරයාට බහර දෙන මෙන් රාජ්‍ය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා. සියත අප ඉදිරිපත් කළ මෙම ප්‍රවෘත්තිය ඵලදරමින් ජනාධිපතිතුමත් රජයත් මැදිහත් වේ. මෙම වටක්ක ගොවින්ගේ ගැටලුව විසඳන්නට ඉදිරිපත් වීම එම ගොවින්ගේ මුවගට නිසඟ හසරැල්ලක් එක්වනු අනුමානයි. කෙසේ වෙතත් ඔවුන්ගේ දුක් මහන්සියට සරිලන ලෙස නිසි මිලක් එම වටක්ක අස්වැන්නට ලබා දීමට දිසාපතිවරයාතුළු අදාළ බලධාරීන් කටයුතු කරනු ඇති බවයි අපගේ විශ්වාසය. මෙතර අග්‍රාමාත්‍ය කාර්යාලයේද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කිරීමේ හේතුවෙන් අගතියට පත්වන පාර්ශවයන්ට සාධාරණ ඉටු කිරීම සඳහා රජය මගින් එළවලු සහ මාළු මිලදී ගැනීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව පසුගියදා එළවලු කිලෝග්‍රෑම් 750,000ක් රජය විසින් මිලදී ගත් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සපයන ගොවීන්ගෙන් එළවලු මෙට්‍රික් ටොන් 350,000ක් පමණ මිලදීගෙන ඇති අතර එම එළවලු ලොරි රථ 35ක් මගින් කොළඹ, කළුතර, මාතර, අනුරාධපුර ආදී ප්‍රදේශ ගම්මාන රැසකට බෙදා හැරීමට පිටත් කර යවා ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. එමෙන්ම දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සපයන ගොවීන්ගෙන් එළවලු මෙට්‍රික් ටොන් 104ක් රජය විසින් මිලදීගෙන ඇති බවත් එම එළවලු ලොරි රථ 50ක් මගින් ප්‍රදේශ රැසකට බෙදා හැරීමට පියවරගෙන තිබෙනවා. මීට අමතරව දඹුල්ල සහ කැපිටිපොල ආර්ථික මධ්‍යස්ථානවලට එළවලු සපයන ගොවීන්ගෙන් එළවලු මිලදී ගැනීම අද දිනේ පුරාම සිදු කෙරෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා. වත්මන් රජය මැතිවරණ කොමිෂන් සභාවට විරුද්ධව කටයුතු කරමින් මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස 3කට වඩා අධික කාලයක් අපේ රටේ පාර්ලිමේන්තුව ක්‍රියා විරහිත කොට තබන්න බෑ. එනම් මාර්තු මාසේ දෙවෙනිදා පාර්ලිමේන්තුව විසිරුව යනු ලැබුවේ නම් ජූලි මාසේ දෙවෙනිදාට පෙර මැතිවරණය පවත්වා නව මන්ත්‍රීවරුන් පත්කොට ජූලි මාසේ දෙවෙනිදාට පෙර පාර්ලිමේන්තුව රැස්වී. නමුත් මෙම වසංගත තත්ත්වයේ වර්ධනය හමුයි මැතිවරණ කොමිසම නිරීක්ෂණය කරනවා ජූනි මාසේ දෙවෙනිදාට පෙර මැතිවරණ පැවැත්වීමට අතිසේ දුෂ්කර තත්ත්වයක් නිර්මාණය වෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා යොමු විය යුතුයි කියන කරුණ මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත දන්වා සිටි. විසඳුමක් ලබා ගත හැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ජනාධිපතිවරයාට පමණයි. ඒ නිසා තමයි ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ. ඔබතුමා විසින් මෙම පතු විය හැකි තත්ත්වේ කල්පනා කොට ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබා ගන්නා ලෙස. නමුත් පසුගියදා ඒ පිළිබඳ පිළිතුරක් ජනාධිපති වරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා සිටි. ඒ මැතිවරණ කොමිසම දන්වා සිටින ලේඛනයේ ලිපියේ වැදගත් කරුණු දෙකක් සඳහන් වී තිබේ. එක, මැයි මාසයේ 28 වෙනිදා දක්වා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ජනාධිපතිවරයාට ඒත් යන්නේ නැති බව. ඔවුන් විසින් මැතිවරණ කොමිසම වෙත ලබා දෙන නියෝගය තමයි ඔබට මැතිවරණ සඳහා දිනයක් නියම කළ හැකි. එය
මැතිවරණ කොමිසමට මැතිවරණ කල් දැමීමෙන් පසුව දින 14කට එහා පැත්තේ දිනයක් නම් කළ හැකි නම් ඔබට මැතිවරණ සඳහා නම් කළ හැකි කියන අදහස ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් මැතිවරණ කොමිසම විසින් දන්වා තිබේ. ඒ සති දෙක ඉක්මවා යන දිනයක් නම් ආසන්න වශයෙන් ගත්තොත් මැයි 10 ආසන්නේ මැතිවරණ පැවැත්වුවේ හැකි කියන නිර්දේශයක් තමයි අදහසක් තමයි ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා තිබෙන්නේ. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණ කොමිසමට එරෙහිව කටයුතු කරන්න පටන් ගන්න තිබෙන බව ඉතා පැහැදිලි. ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනයන්ගෙන් පැහැදිලි නිර්දේශකින් තොරව මැතිවරණ පැවැත්වීම සඳහා දරන ප්‍රයත්නය ආණ්ඩුව විසින් අතර කළ යුතු තිබෙනවා. අපි හැම දිනාගේම ප්‍රමුඛතම කාර්ය බවට පත්විය යුතු වන්නේ ජනතාව අතුරු අන්තරාකාරී තත්ත්වයකට පත් කරනවාද ඒ මුදවා ගන්නවාද කියන සාධකේ. එසේ නැතුව තමන්ගේ පටු සහසික බලවමනා වෙනුවෙන් දියත් කරන ප්‍රයත්නය මේ රටේ ජනතාව පරාජයට පත් කළ යුතු කියන ස්ථාවරයක් අපි සිටිනවා. පළමු කොටම සියත ටීවී නාලිකාවෙන් ප්‍රශ්නයක් යොමු කොට තිබෙනවා. කොරෝනා තත්ත්වය හමු වී ඇතැම්ම දේශපාලනය කර මැතිවරණ ප්‍රචාර කටයුතු කරනවා කියලා චෝදනා එල්ල වෙනවා. මැතිවරණ කොමිසමට නිවේදනයක් පවන්නිකුත් කරන්න සිදුවුණා. ඔව්, අපි විශ්වාස කරන්නේ මේ රටේ කවරෝ දේශපාලන ව්‍යාපාරයකට. රටේ ජනතාව මෙවැනි විශාල ව්‍යසනයකට පත් වෙමින් තිබෙන වෙලාවක තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනීම මොනතරම් හෙළා දැකිය යුතු කරුණක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ මේ රටේ ජනතාව තේරුම් ගනිමින්. විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රකාශයෙන් පසුව ඒ ප්‍රකාශයට එරෙහිව ආණ්ඩුව පැත්තෙන් ඉතාමත් ප්‍රහාරාත්මක ප්‍රකාශයක් එල්ල කරා. ඔව්, අපි බඩු බෙදනවා, උඹ මොනවද කියන්නේ කියන තරමේ සැහැසි ප්‍රකාශයක්. එයින් පෙන්නුම් කරන්නේ කලින් සඳහන් කළ පරිදි ඔවුන්ට ප්‍රමුඛ වී තිබෙන ඔවුන්ගේ බල න්‍යාය පත්‍රය බවයි. කුමන අයුරකින් හෝ මැතිවරණය පවත්වා තුනෙන් දෙකක බලය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමග ජනබලවේගය චෝදනා කරනවා. එමහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසනවා. සමගි ජනබල වේගය නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම් කිහිපයක්. මහමැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානය පිණිස ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියට ජනාධිපති ලේකම්වරයා ලබා දුන් පිළිතුර රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උනන්දු වන සියල්ලන්ගේ අවධානයට යොමු විය යුත්තකි. එම ලිපියේ යටිපෙළ අරුත විමසන විට පැහැදිලි වන්නේ මෙම ගැටලුව විසඳා ගැනීමට ඇති හොඳම ක්‍රමය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන බවයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ මෙයට පෙර ඇති නොවූ තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම වැදගත් බවයි. ව්‍යවස්ථාමය පැහැදිලි කර ගැනීමකදී එම මතය විමසීම් බලය ජනාධිපතිවරයා සතුය. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ක්‍රියා කොට ඇත. ඒ ප්‍රතික්ෂේප කිරීම තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව කුමන මිලක් ගෙවා හෝ මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක බලය ලබා ගැනීමේ සිහිනයේ තවදුරටත් සිටින බවයි. මැතිවරණ කොමිසමේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගත හැකි අනෙක් ක්‍රමය නම් පාර්ලිමේන්තුව යළි රැස් කිරීමයි. ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව එයටද සූදානම් නොමැත. කඩින් කඩ මැතිවරණය පැවැත්වීමේ අදහසක් කරලියට ගෙනීමෙන් ආණ්ඩු පාර්ශවයේ උත්සාහ දරනුයේ එම සිය දේශපාලනික යටි අරමුණ කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමටයි. මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වටපිටාව නිර්මාණය කිරීම ජනාධිපතිවරයාගේම කාර්යයක් බව ව්‍යවස්ථාවේම සඳහන් වේ. උපුටා ගැනීම අවසන්. රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම් සමගි ජනබල වේගය. දේශීය පුවත්වෙතයි යලිත් අවධානය. මෙරට කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමට ගනු ලබන සාම්පල කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන විශ්වවිද්‍යාල හතරක් තුළ සෞඛ්‍ය ආරක්ෂිතව අවශ්‍ය පහසුකම් සලසා ඇති බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. එම මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී මෙවන විට තාවකාලික වසා දමා ඇති විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම සම්බන්ධයෙන්ද අදහස් පළවුණා. හැමදෙනාම කියන්නේ ආසාදිතයන් වාවා අනුරාගතියි. ඒ අනුව මේ වන විට රියල් ටයිම් PCR කියන පරීක්ෂණය සඳහා දැන් මේ යන්ත්‍ර තුනක් දේවගුණපුර විශ්වවිද්‍යාලය විසින් ඒ විශ්වවිද්‍යාලය තුළම මේ රෝගීන් සැකකටයුතු අයගේ සාම්පල් පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර තුනක් මේ වන විට ඒ පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර දෙකක් මේ වන විට පරීක්ෂණය සඳහා යොදා ගන්නවා. යාපනයේ විශ්වවිද්‍යාල යන්ත්‍ර එකක් පරීක්ෂණය සඳහා යොදා ගන්නවා. කියන්නේ විශ්වවිද්‍යාලය තුළම යන්ත්‍ර සහ ආරක්ෂිත කැබිනට් සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෙනු ලබන සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුත්ත විශ්වවිද්‍යාලය විසින් කරනවා. විශ්වවිද්‍යාල හතරක් ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය අපි ආරම්භ කරන්න යන්නේ අදියර තුනකින්. පළවෙනි අදියර මේ මාසේ 4 වෙනිදා අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා 11 වෙනිදා සියලුම අවසන් වසර සිසුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු සඳහා කැඳවන්න. 18 වෙනිදා අනිකුත් සියලුම සිසු දරුවන් සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී පවත්වන අධ්‍යන කටයුතු වලින් විශාල ප්‍රමාණයක් ඉවත් කරගෙන
ඔවුන්ගේ ගෙදර හිටපු ඒ කාල සීමාව තුළ අධ්‍යයනය හදාරන ලද වැඩ කටයුතු ඉතා හොඳින් සැලකිල්ලට භාජනය කරලා ඊළඟ වාරය හැකි පමණ අඩු කර ඉතා ඉක්මනින් විභාග කටයුතු වලට දරුවන් යොමු කරා. වර්තමානයේ මුළුමහත් ලෝකයත් රටත් මුහුණ දී ඇති මෙම තත්ත්වයත් සමග පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්යල් බැඳ ගනිමින් අද 8 වන දිනටත් සාර්ථකව ක්‍රියාත්මක වුණා. දඹුල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද අපි පැමිණියේ. අපි දැන් සූදානම් වන්නේ ඊයේ දිනේදී අපගේ කණ්ඩායම ආධාර ලබා දුන් එම ප්‍රදේශ පිළිබඳ තොරතුරු ඔබට කියන්නට. සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් තම අවශ්‍යතා සපුරා ගැනීම නොහැකිව පීඩාවට පත්ව අසරණ වී සිටින අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීමට සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් පියවර ගෙන තිබෙනවා. මෙලෙස සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරන සමාජ සත්කාර මෙහෙවරේ 6 වන දිනේ බස්නාහිර පළාත ආවරණය කර ගනිමින් දියත් කෙරුණා. ඒ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ සහ පාන්දුර ගඟුලසිරි පරම විශුද්ධාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් බස්නාහිර පළාත ආවරණය කරමින් ජනතාව සඳහා සූදානම් කර ඇති අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය භාර දීමේ අවසන් නැවතුම් පළවුණේ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයයි. එහි විහාරාධිපති පූජ්‍ය ත්‍රිපිටකාචාර්ය මලින්කුඩ නන්ද නාහිමියන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය භාර දීම සිදු කෙරුණා. සියත ආයතනයේ සභාපතිතුමා, අධ්‍යක්ෂතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය, ආකාර්ය මණ්ඩලය, ඒ වගේම ඩයලොග් ආයතනයේ ආයේ කාර්ය මණ්ඩලය ඉතාමත්ම සක්‍රියවක නිරත වෙන්නට යුතුය. මේ ප්‍රදේශයේ ඉතාමත්ම දිලිඳු පිරිසක් ඉන්නේ. සති කීපයක ඉඳලා මොන විදිහකින්වත් කිසිම සැලකිල්ලක් මේ පළාතට තිබුණේ නැහැ. මේ පිරිවෙන් විහාරස්ථානයේ නේවාසික භික්ෂුන් වහන්සේලා සියක් නමක් පමණ වැඩ ඉන්නවා. ඒ නිසා විශේෂ වශයෙන් කාගේවත් ඇහැ ගැටුන් නැති අවස්ථාවක් හැටියට මම දකිනවා අපේ සියත සභාපතිතුමාගේ බුද්ධිය, ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ දුරදක්නා ඥානෙ, ඒ වගේම ඩයලොග් ආයතනෙ, ඒ ඇත්තන් බොහොම බුද්ධිමත්ව කල්පනා කරලා මේ කාර්යභාරය බොහොම වටින විදියට සිද්ධ කරන්නට මෙන්න මේ විදිහේ පරිත්‍යාගයන් සිද්ධ කිරීම. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරුම් මහතාගේ පූර්ණ මගපෙන්වීමේදී සිදු කරගෙන යන ලබන සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරගෙන යන සමාජ සත්කාර වැඩසටහනේ 7 වන දිනේ රත්නපුර ඇඹිලිපිටිය සහ හම්බන්තොට කේන්ද්ර කරගනිමින් සිදු කෙරුණා. මෙහිදී ප්‍රථමයෙන් රත්නපුර පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ වෙත ගොස් ශ්‍රී පාද ස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ට බහර දීම සඳහා එහි අනුනාහිමියන් වෙත අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ඩයලොග් ආයතනයේ නිලධාරීන් විසින් බාර දෙනු ලැබුවා. සමාජයේ බොහෝ අය ඉතාමත් පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවක මේ ඩයලොග් ආයතනයත් ඒ වගේම සියත මාධ්‍යාලයත් එකතු වෙලා මේ වගේ සිද්ධ කරන මේ කාර්යය සමාජයට ඉතාමත්ම වැදගත්යි. සමාජයට අත්‍යවශ්‍ය වෙලාවක සීළු දිනාගේ එකමුතුකමින් මේ සිද්ධ කරන සත්කාරය අප විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයටත් ඒ වගේම අවට ගම්වාසී සියලුම ජනතාවටත් ඉතාමත්ම ප්‍රජා සත්කාරක පුණ්‍ය කර්මයක් හැටියට මේ අවස්ථාවේදී පෙන්වා දෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී සියත මාධ්‍යාලයටත් ඒ වගේම ඩයලොග් ආයතනයටත් ඉතාමත්ම ආශිර්වාද පූර්වක ප්‍රාර්ථනා කරන්නේ ඔබ විසින් කරන ලබන පුණ්‍ය ශක්ති හේතුගෙන ඉතාමත්ම රටටත් ලෝකෙටත් ඇතුළත් තිබෙනා වූ මේ වසංග තත්ත්වය ඉතායිකින් පහව යෑමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, ප්‍රාර්ථනා වේවා කියලා හැමදෙනාටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඉනන්තුරුබ ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැමිණ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල් පී සෝභිත හිමියන් වෙත එම ප්‍රදේශයේ ජනතාව සඳහා වෙන් කළ අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කෙරුණා. We'll be right back.
සියත ලෙංගතුකම ඩයලොග් ආයතනයේ අනුග්‍රහයත් ඇතිව සිදු කෙරෙන මේ දීප ව්‍යාප්ත සංග්‍රහශීලී වැඩසටහන පළමුවෙන්ම අපේ ප්‍රසාදය සහ ආශිර්වාදය පළ කරන්න කැමැති සියත නාලිකාව ඩයලොග් ආයතනයත් හා සමග එක්ව කරන මේ සත්ක්‍රියාව අපි දකින්නේ කරුණාවෙන් ඔප්නැන් වුණු ලෙංගතු අදිෂ්ඨානශීලී වැඩපිළිවෙලක් හැටියට. අද හම්බ කළා හිට කෑම සොයා ගන්නා විදිහේ දිලිඳු පවුල් මහරාසියක් වුණා. ඒ එක්කම මේ ප්‍රදේශයේ ඉන්න ගොවීන් සහ ගොවි කම්කරුවන් මහත් පීඩාවකට පත්වෙච්ච වෙලාවේ විහාරස්ථානයේ මුල් කරගෙන මෙවැනි සංග්‍රහශීලී වැඩසටහනක් සංවිධානය කිරීම ගැන අත්‍යන්ත ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරනවා සියත ටීවී ආයතනයටත් ඩයලොග් ආයතනයටත්. දැන් මේ විහාරස්ථානයට විශාල ප්‍රමාණයක් ආහාර පාර්සල් පරිත්‍යාග කරන්නට යෙදුණා. අපි මේ විහාරස්ථානයේ අවට අත්‍යවශ්‍ය පවුල් සොයාගෙන ඒ ඇත්තන්ටයි මේ සත්කාරය පිරිනමන්නේ. විශේෂ සියත ලෙන්කතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. තවත් හෝරා කීපයකින් සිංහල හින්දු අවුරුද්ද උදා වෙනවා. ඉතින් අපි මේ අවුරුද්ද සමරන්නේ වසංගතයක් එක්ක. මේ අවුරුද්දේ අපි ඉල්ලා සිටින්නේ චාරිත්‍ර වාර්ති ඉටු කරන්න. හැබැයි ඒක පෞලිය ඇත් එක්ක සීමා කරගෙන ඒ අවුරුද්ද සමරන්න කියලා. ඒ වගේම ඔබ නවාතැනක ඉන්නවා නම් ඒ නවාතැනේ ඉන්න ඇත් එක්ක විතරක් අවුරුද්ද සමරන්න කටයුතු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කිරීම පිළිබඳව, ඒ වගේම ඇදිරි නීති උල්ලංඝනය කිරීම පිළිබඳව වාර්තා වෙනවා. පසුගිය පැය 24ක කාලය තුල 1525 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වාහන 350කට ආසන සංඛ්‍යාවක් පොලිස් භාරයට ගනු ලැබුවා. දැන් මෙම සම්පූර්ණ කාලය තුළ මේ වන විට 23,500ක් පුද්ගලීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 6,500ක් පමණ පොලිස් භාරයටගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ දිනවල අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ඒ වගේම වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව. මාර්ග බාධක නිලධාරීන්ට උපදෙස් ලබා දී තියෙනවා මේ ගැන වැඩි අවධානය යොමු කරන්න. ඒ වගේම ගම්බදව පොලිස් සංචාර සිදු කරලා විශේෂයෙන්ම සූදු පිටිවල සැරිසරන පුද්ගලයින්, ඒ වගේම වෙනත් ඒ ආකාරයේ ක්‍රියා කරන අය, රංචු ගැනී සමූහ ලෙස කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. දැන් මේ දින දෙක තුනේදී නැවත රංචු ගැසී සමූහයක් ලෙස හිටියොත් එයින් පළක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන් මේ කාල පරිච්ඡේදයේ ඒ ආකාරයටම නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එසේ නොවුනහොත් ඉතා දැඩිව නීති ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකංශ කටයුතු කර තිබෙනවා. ජාහල ඔතේකලේ ප්‍රදේශය පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සුරපතු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබෙනවා. මෙම වැටලීමේදී ගෝඩා ලීටර් 7200ක් සමග මත්පැන් පෙරීමට යොදා ගන්නා බැරල් 36ක්, දඟර ආදී උපකරණ තොගයක්ද සුරපතු නිලධාරීන් විසින් සිය බහරයට ගත්තා. අත්අඩංගුවටපත් සැකකරුවන්ට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි. මෙවැනි නීති කඩකිරීම පිළිබඳව මහජන පැමිණිලි වෙතොත් ඒවා 19913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරපතු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමු කළ හැකි බවයි සුරපතු දෙපාර්තමේන්තුව පවසන්නේ. කාර්යාල සේවකීන්ට ප්‍රවාහන පහසුකම් සලසන මුවාවෙන් නාම පුවරුවක් සවිකර ගනිමින් මත්පැන් බෝතල් තොගයක් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් යුද හමුදාවේ සහයෝගයෙන් සිය බහරයට ගැනීමට වලච්චින පොලිසිය සමත්ව තිබෙනවා. මෙම බස් රථයේ තිබී මත්පැන් බෝතල් 29ක් සොයාගෙන ඇති අතර වලච්චින ඩිපෝවේ කළමනාකරු, රියතුරු සහායක සහ සේවකයෙකුද අත්අඩංගුවටගෙන ඇති බව වලච්චින පොලිස් ස්ථානාධිපති ධනංජය පෙරමුණ මහතා සඳහන් කළා. කොස්කුට පොල්ලතු පළාත ඌරකස් මංහන්දිය පොල්ලතු කන්දයන ප්‍රදේශයේ රක්ෂිතයක නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරමින් තිබූ ස්කාගාර දෙකක් වැටලීමට එල්පිටිය සුරාපදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද උදැසන සමත් වී තිබෙනවා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර උපකරණ තොගයක් සමග මත්පැන් ස්ප්‍රීතු ලීටර් 20ක් සහ ගෝඩා ලීටර් 390කට වැඩි ප්‍රමාණයක් සිය බහරයට ගත් බවයි සුරාපදු නිලධාරීන් සඳහන් කළේ. මිහින්තලේ රුවන්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නිවාඩු නිකේතනයක නීති විරෝධී ලෙස මත්පැන් පෙරීමේ සහ විකිණීමේ ස්ථානයක් වටලා පුද්ගලින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාට ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර මෙහිදී පෙරන ලද මත්පැන් බෝතල් 50කට අධික සංඛ්‍යාවක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා.
පොලිස් ස්ථාන මගින් ලබා දී ඇති අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර අවභාවිත කරමින් ඉතා රහසිගතව අඩවිය සඳහා නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී බේරුවල පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම ලොරි රථය අලුත්ගම සිට දඹුල්ල දක්වා එළවලු ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබාගෙන බේරුවල ප්‍රදේශ රසකට නීති විරෝධී ලෙස මත්පැන් බෙදා හරිමින් සිටියේදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ අතර වැඩිමිලට සහල් අලෙවිකල වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැල් දෙකක් වටලා තිබෙනවා. සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පාරිභෝගික අධිකාරී නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කළා. මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයේදී ඇඳිර නීතිය කඩ කරමින් ගමන් කළ පුද්ගලයන් 109ක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර රථවාහන 17ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙහිදී මුඛ ආවරණ නොපැළඳ මාර්ගයේ ගමන්ගත් පුද්ගලින් සහ බලපත්‍ර නොමැතිව ගමන්ගත් පුද්ගලින් යළි නිවෙස් වෙත හරවා යැවීමටද පොලිසිය කටයුතු කළා. මෙන්න දැන් ලැබුණු පුවතක් මේ වන විට විදේශ මාධ්‍ය BBC පුවත් සේවය ඇතුළු විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරමින් තිබෙනවා. ඉතිහාසයේ පළමු වරට ඇමරිකා එක්සත් ජනපදය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවටයි BBC පුවත් සේවය ඇතුළු විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. මේ වන විට පවතින කොරෝනා රෝගී තත්ත්වයත් සමග දෛනිකව 2000කට ආසන්න පිරිසක් මිය යමත් පදනම් කර ගනිමින් මෙම රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස රටපුරා හදිසි තත්ත්වයක් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නටයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන්නේ. මේ පිළිබඳ තොරතුරු අප සූදානම් අපගේ විදේශ පුවත් තුළින් ඔබ වෙත ගෙන එන්නට. අපට තවත් විශේෂිත පුවතක් ලැබී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන තවත් පුවතක් වෙතයි අවධානය යොමු කරන්නේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවට මේ වන විට BBC පුවත් සේවය ඇතුළු විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරමින් තිබෙනවා. ඒ අනුව මීට ටික වේලාවකට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා රෝහලෙන් සුවය ලබා කොරෝනා වෛරස ආසාදනය වී සිටි අග්‍රාමාත්‍යවරයා පිටව ගිය බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අප සූදානම් අපගේ විදේශ පුවත් තුළින් ඔබ වෙත ගෙනෙන්නට. යලිත් අවධානය දේශීය පුවත් වෙත. මේ දිනවල පවතින අවදානම් තත්ත්වයත් සමග හදිසි මරණ පරීක්ෂකවරුන්ට නිසි ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව රාජකාරිය සිදු කිරීමට සිදුවේ ඇති බව සියත ප්‍රවෘත්ති තුළින් පසුගියදා අප තොරතුරු වාර්තා කළා. සියත ප්‍රවෘත්ති මෙම තොරතුරු අපි අනාවරණය කිරීමෙන් අනතුරුව රජය වහම මැදිහත් වීම නිලධාරීන් හට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළේ මේ දිනවල පවතින වාතාවරණය හමුවේ තමන් මරණ පරීක්ෂණ සිදු කරන්නේ නිශ්චිත ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැතිව අඩු පහසුකම් යටතේ බවයි. පිටින් රැගෙන එන මරණත් සැකසිත නම් ඒ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ඒ ආකාරයෙන්ම යොමු වෙනවා. නමුත් අපි මෙම මරණ සඳහා යොමු වෙන්නේ අපේ ඉන්න සියලුම ශ්‍රී ලංකා පුරා ඉන්න සියලුම හදිසි මරණ පරීක්ෂකවරු කිසිම නිශ්චිත ආරක්ෂාවකින් තොරවයි. ඉතින් ඒ නිසා අපි දැඩි අවධානය අප ඒ පිළිබඳ පුවත පසුගිය දා සියත ප්‍රවෘත්ති තුළින් ප්‍රථමයෙන් ඉදිරිපත් කිරීමත් සමග ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමේ දායකත්වයෙන් ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය වෙත අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාග කර තිබෙනවා. අධිකර ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් එය නැරඹීමෙන් අනතුරුව අපිට ලබා දීලා තියෙනවා වාහන ආනයන කරන්නන්ගේ සංගමය මැදිහත් කරගෙන ඒ අවශ්‍ය කරන උපකරණ ඊයේ ලබා දුන්නා. ඒ සඳහා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ගරු අගමැතිතුමාට සහ ජනාධිපතිතුමාට මේ අපිට ලබා දුන්නු ඒ ඇඳුම් කට්ටලය. ඉතින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ මා විශේෂයෙන්ම සියත මාධ්‍යයට මේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මා ස්තුතිය ප්‍රකාශ කරන්න කැමැති. රටවට ආපුවත් කිහිපයක් වෙතයි අප දැන් යොමුවන්නේ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ගොවි නිෂ්පාදන අලෙවි සම්බන්ධීකරණ කාර්යාලයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් මිහින්තලේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කඳවුරෙහි ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව csthmhntr@gmail.com විද්‍යුත් තැපැල් මගින් මෙන්ම 02562266575 071031 870 071031 926 071317 6929 සහ 071031 796 යන දුරකථන අංක ඔස්සේ එම ප්‍රදේශයේ ජනතාව හට එළවළු හා පළතුරු අවශ්‍යතා ලබා ගැනීමට හැකියාව පවතිනවා.
ගාල්ල ගින්තොට මොයකට ප්‍රදේශයේ සිටි විශාල ප්‍රමාණයකින් මුලෙක් පොලිසිය නාවික හමුදාව හා වනජීවී නිලධාරීන් එක්ව අල්ලා ගැනීමෙන් අනතුරුව යාල වනෝද්‍යානය වෙත මුදා හැරීම සඳහා ගෙන යනු ලැබුවා. කළුතර පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක මුර රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් සඳහා රාත්‍රී තේපෙන් සංග්‍රහයක් පූජ්‍ය මාගල්කන්දියේ සුදත් හිමි ඇතුළු පිරිසක් විසින් ලබා දීමට කටයුතු කර තිබුණා. රට තුල පවතින ඇඳිරි නීතිය හේතුවෙන් දුෂ්කරතාවයන්ට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා අභයගිරි විහාරාධිපති පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක ස්වාමින් වහන්සේ විසින් වියලි ආහාර ලබා දීමට පියවරගෙන තිබෙනවා. කොරෝනා වෛරස හේතුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා වියලි ආහාර බෙදා දීමක් උඩුගම්පොළ වීදියවත්තේ නීක්‍රෝධාරාම විහාරස්ථානයේ තෙප්පනාවේ සුනීත ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ආරක්ෂක සේවයේ නිලධාරීන්ට හා පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් හට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් පොල්ගහවෙල සමූපකාර ප්‍රාදේශීය ග්‍රාමීය බැංකුව මූලිකත්වයෙන් සිදු කර තිබෙනවා. කොවිඩ් වෛරසයට ගොදුරු වූ රෝගීන් හට ඉතා කැපවීමෙන් කටයුතු කරන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හට අත්‍යවශ්‍ය වියලි ආහාර ලබා දීමට අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජා සංවිධානය කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරස හේතුවෙන් අසරණ වී සිටින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් මයුරපාද පිරිවෙන් විහාරාධිපති වලේබොඩ ගුණසිරිනා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරුණා. ගාල්ල කළුවැල්ල මුහුදු ජලයේ අද පෙරවරුවේ සිට තෙල් තට්ටුවක් පාවෙමින් තිබෙන අතර මෙම තෙල් තට්ටුව මුහුදු ජලයට මිශ්‍ර වූයේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම පොහොසත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය. ඔබට සුබම සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.